මේක පාසලේදී ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවක් නිසා වුණ අමහිරි සිද්ධියක් මේ සිදුවීමට මුහුණ දුන්නේ අවුරුදු 15ක් තරම් වන සිසුන් දෙන්නෙක් ඔවුන් අසල්වැසියෝ කුඩා කල සිටම හැදී වැඩුණේ එකට කොටින්ම කියනවා නම් දෙන්නක් කිරිපැණි වගේ දෙන්නට දෙන්න නැතිවම බෑ ඉස්කෝලේ ගියේ ගෙදර ආවේ සෙල්ලම් කලේ සේරම එකට කාලය ගත වෙද්දී මේ දෙන්නගේ හැඟීම් ආකල්ප පවා වෙනස් වෙන්න ගත්තා එහි ප්‍රතිඵලය වුණේ දෙන්න පෙම්වතුන් බවට පත්වීමයි මේ දෙන්නගේ ආදර කතාව මාස 8ක් තරම් දිගට ලියවුණා කෙල්ල ගැන කියනවා නම් ඇය ඉතාමත් රූමත් අම්මයි තාත්තයි දෙන්නම රාජ්‍ය සේවකයෝ දෙන්නෙක් අටට වැඩට ගිහින් හයට ගෙදර එන ඔවුන් දෙපළට තම දියණිය ගැන හොයන්න වෙලාවක් නම් තිබුණෙම නැති ගානයි කොල්ල ගැන කියනවා නම් ඔහුගේ අම්මා නිවසක වැඩකාරකම් කරන්න යනවා තාත්තා කලේ කුලී වැඩ ඔවුන් තරමක් දුප්පත් පවුලක් ඒ වුණත් මේ කෙල්ලයි කොල්ලයි ඉගෙනීමට නම් හුඟක් දක්ෂයි කාලය ඕම ගත වුණා දෙන්නගේ ප්‍රේමය දලුලා වැඩෙන්න ගත්තා ඒත් පන්තියේ හිටපු මේ ශිෂ්‍යාවට බැල්ම දාන තවත් සිසුවෙක් හිතේ තිබුණ ඉරිසියාවට මේ දෙන්නගේ ප්‍රේමය පන්ති බාර ගුරුතුමියට හසු කර දුන්නා ගුරුතුමි එවෙලෙම දුරකතන ඇමතුම් දී දෙන්නගේ දෙමව්පියන් පාසලට ගෙන්වා ගත්තා ඔවුන්ට සිද්ධිය පවසා තදින් අවවාද කිරීමට ඇය කටයුතු කළා එදා ඉදන් මේ ප්‍රේමයට කනකොකා හඩන්නට පටන් ගත්තා සිසුවියට තම පෙම්වතාගේ නිවස දිහා බලාගෙන වතුර උගුරක්වත් බොන්න ඇයගේ දෙමව්පියන් තහනම් කළා ඒ වගේම දෙන්න එකට මුණ ගැහිම පවා තහනම් කළා කොටින්ම කියනවා නම් මේ සිසුවිය කාමරයට කොටු වුණා ඇයගේ අම්මා රස්සාවෙන් අයින් වෙලා ගෙදර නතර වුණා මේ සිසුවිය මේ ගැන හිටියේ දැඩි පීඩනයකින් වගේම කලකිරීමකින් ඇය ඔහේ බලාගත් අත බලාගෙන ඉන්නට වුණා ඒත් මේ දෙමව්පියන් කලේ ඇයට තව තවත් බැනවැදීම විතරයි සිසුවිය ડિප්‍රෙෂන් තත්වයට පත් වුණා අම්මා නිවසේ නොමැති වෙලාවක් බලා ඇයින් පසු කාමරයේ සිවිලින් ෆෑන් එකේ කෙලවැළලාගෙන සිය ජීවිතයට තිත තැබුවා දරුවන්ගේ හැඟීම් දැනීම් තේරුම් ගැනීමට වත්තුමක් නොමැති මේ වන්දෙමෝපියන් නිසා දිනකට ලංකාව තුල සියදිවි නසා ගැනීම 20ක් පමණ සිදු වෙනවා